දැන් අපි අපේම කිව්වා මේ සරල කිරීම වරදක් විදිහට තමයි එතකොට අපිට නොකිය කියන්නේ. එතකොට අපි එතකොට අපි ඔව් එතකොට දැන් අපි මේ අපේ මේ ඔය කියන අපි කියන ඔය ඔය රාජකීය පඬිතර විවිධ ආචාර වික්ෂුන් වහන්සේලාට අපි මේ ධර්මය පැහැදිලි කරා මීට කලින්. එතකොට ඒ කියන්නේ අපි අපි ඔය YouTube වලට දාන කලින් මීට අවුරුදු 5-5කට විතර කලින් මේ අවබෝධය ඇති වෙනකොට මේ පැහැදිලි කරගෙන ගියා අපේ අපි ප්‍රතිත්ත මේ දැන් ධර්මය තුළ ඉහලින් ඉන්නවා කියලා හිතන් ඉන්න ඒ භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ අයට මේක තේරුනේ නැහැ. ඒ අය කල්පනා කරේ මේක පොතක එහෙම ගැඹුරු දේවල් වචනත් එක්ක ඉන්නකොට එයාට මේ සරල එක තේරුනේ නැහැ. පැහැදිලි කරන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරනවා මෙන්න මේ කියලා. අපි විවිද්‍යා පැහැදිලි කරනකොට ප්‍රායෝගික තත්ත්වයේ ස්වභාවය අපි කොහොම පුබ්බේකවාසංශය ඥානෙ මේකයි කියලා පිළිගන්න බැහැ. ඒකට හේතුව පොතේ ලියලා තියෙන අතිශෝක්තිය වැඩි. ඒකත් එක්කලා මේක කහා ගන්න බැහැ. එතකොට ඒගොල්ලන්ගේ අර අනි මිනිස්සුන්ගේ තියෙන පිළිගැනීම නැති වෙයි කියලා බයකුත් ඇති වෙනවා. බයත් තියෙනවා. එයාලට තියෙන පිළිගැනීම නැති වෙයි. මොකද එයාලා ලොකු දෙයක් කියකේ ඉන්නවානේ. දැන් ඒක කියාත්මේ දෙකයි, ලබනාත්මේ තුනයි, මේ ආත්මේ ටික ඔහොම දාලා පටිසම්පාදයක් හැදුවොත් ඇත්තටම එයාලට ඊට පස්සේ වැඳ වැඳ ඉන්න වෙන්නේ. ඇයි? මැරිලා අපේ ඊගාවක දකින්න. අයි ගියාත්ම දකින්නත් බෑ. ඊට පස්සේ ඔව් මේ මිනිස්සු හූලන තත්ත්වයට වැටෙනවා. එතකොට එයාලට වන්දනා කර කර හැමදාම අර එකක් තියලා ඒකට වන්දනා කර කර ඉන්න එකක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ ගෙනියන්න හදන්නේ. අපිට හොඳට තේරෙනවා. ඔව් ඔව්. පටිසම්පාදේ විතරක් ඒ තුන් කාලයකට දාලා අකාලික ධාවන කරලා ඊට පස්සේ දුක්ඛ නිවාස අනුස්සව ඥානෙ දානවා තුන් කාලයකට. ඊට පස්සේ ඒක දකින්න බෑ. පෙරසිත පෙරාත්ම කද පිළිවෙත් දකින්න කියනවා. මේ මතු ඉපදෙන ආත්මවල කද පිළිවෙත් දකින්න කියනවා. පුබ්බ නිවාස ඥානෙ බලන්න බැරි දෙයක් කරනවා. අයියෝ මේ මොන අපරාධයක්ද මේ? එතකොට සාංශික ධර්මයේ කොහෙද තියෙන්නේ කියලා අහන්න ඉතින්. ඔව් ඔව් ඔව්. එතකොට සුනිත සෝපාකල කොහොමද මගඵල ලැබුවේ කියලා අහන්න ඉතින්. ඔව් ඒක තමයි. එතකොට මේ ධර්ම ගැලපෙන්නේ නැති බව තේරෙනවා මේ 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 කියන එක. මේක නෙමෙයි එතකොට බුදුන් වහන්සේ දේශනා කරපු දේ ඊට වැඩිය ප්‍රායෝගික ධර්මයක් කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා මේ මොහොතේ කියලා තේරෙනවා. ඔව් යනවා මේ මොකද කියන්නේ තුන් කාලේ අපි මේ පටාචාර මොකෝ ගියාත්මේ දැක්කද ලබනාත්මේ දැක්කද ගෞතමී ගියාත්මේ දැක්කද ලබනාත්මේ දැක්කද නැහැ මේ කමඨාන දැන් පටාචාර හතිච්ච හැටි තියෙනවා කමඨානේ එතකොට අපුදරාහාද තේර තේරි ගාතාවල තියෙනවා ඒ අය මේ මොහොතේ මේ ධර්මතාවය දැකලා රහත් වෙනවා එහෙම නැතුව වෙන දෙයක් දකින්නව නෙමෙයි මේක හරි පුදුම නිර්මල කතාවක් ඔව් ඔව් අපේ ධර්මයේ ඇසනේ ගැටලුකෙන්නකෝ අපිට මේ සරල ධර්මයක් මෙච්චර මේ හොඳින් අවබෝධ කරගන්න පුළුවන් තේරුම මේ අම්මට කියන මේ හෙලිකිරීම තුළ අපිට පුදුමාකාර විදිහට මේ කියන්නේ මේක ලේසි වැඩක් නෙමෙයි ඇත්තටම මේ මේ මොනවද මේ ජේසුස් වහන්සේට අනගහුව වගේ තමයි මොකද සමාජයට අනුගත දෙයක් කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. ගලන ගඟට දණ්ඩක් දැම්මොත් ගහගෙන යනවා කාගෙන්වත් ගැටලුවක් එන්නේ නැහැ ගැටීමක් නැහැ. හැබැයි ගලන ගඟට ප්‍රතිවිරුද්ධව පීනන්න ගියොත් බුදුන් වහන්සේ කළා වගේ වෙනවා. ඒ කියන්නේ පාත්‍රේ උඩුගම් බලා ගියා වගේ වෙනවා. පටිතෝත ගාමි මාර්ගය අන්න ඒ වගේ. මේ දැන් සමාජයේ ගලන අතට අපිට ගැලීම තුළ කිසිදු හරයක් ඵලයක් ලැබෙන්නේ නැහැ. ඔව් ඒක සමාජයේ හදාගත්ත ඒ අර ආමිසයට කොටු වුණු ඒ ගමන තුල එහෙම දෙයක් නැහැ ලැබෙන්නේ නැහැ. එතකොට අපි ඒකේ සත්‍ය දකිනවා කියන්නේ ඇත්තටම අපිට විශාල අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. එහෙමයි ආදෙන් වංශ අපි කියනවා කියන්නේ ඊට පස්සේ හැම දෙයක්ම බොරුවක් වගේ දකින්න ගත්තාම හැම දෙයකටම ගැටෙනවා. එතකොට ඒක කොහොමද කිව්වේ කියලා අහනකොට ආ බුද්ධෝත්පාද ආරයන ඇත්තටම විශාල අභියෝගයකට ලක් වෙනවා. ඕ මම හරි. ඔව් ඇත්තටම අපි ඒක දැනගෙන තමයි ඇත්තටම අපේ අපේ සම්පූර්ණයෙන්ම අතහැරලා අපේ දැන් හුස්ම ගියත් එකයි කියලා අතහැරලා තමයි අපි මේ දේශනා දාන්න ගත්තේ. අපිට තේරුණා මේ දේශනා දානකොට අපිට ආයි ශරීර කූඩුව නඩත්තු කරන්න අපහසුතාවයකට එන්න ඉඩ තියෙයි කියලා. මොකද මේක ඒ තරම්ම ආందోళනාත්මකයි. අපි වගේ දැන් පොදු අදහසක් ඇතුව තමයි මේ නඩත්තු කරන්නේ.
ආහාර ටික දීලා හරි මේක කර්කජ කය පවත්ව ගන්න කව කාට හරි මේකේ දෙයක් පණිවිඩයක් ලැබෙන්නේ කියන එක නේද නමුත් අපිට එහෙම කරන එක යුතුකමක් නෙමෙයි අපේ යුතුකම මේ ශරීර කුඩුව පොළොට කොයි මොහොතේ වත් වෙනවා අසරණ වූ යමෙකුට ඒ පිහිට වෙන එක ඊට වැඩිය ඇත්තටම වටිනවා මොකද හැම අපිට තේරෙනවා අසරණ වෙන කෙනෙක්ට පිළිසරණක් නැහැනේ අපිත් අසරණ වෙලා හිටියානේ අපිට අත්දැකීම් තියෙනවානේ අපි තිර වෙලා හිටියානේ අපිව බේර අපිට කාගේවත් පිළිසරණ ලැබුණේ නැහැනේ එතකොට අපිට තේරෙනවා අසරණ වුණු කෙනෙකුට හිර වුණු කෙනෙකුට මේ ධර්මයේ ගැන යමක් අහනාන තායික මේක මිදෙන හැටි කියලා දෙන්න කියලා ඒ පණිවිඩය අපිට දෙන එක අපේ යුතුකමක් තියෙනවා. ඔව්පත්කම වහන්සේට ඒ සිතක් පහළ වෙච්ච ගම නිසානේ අපි මේ ධර්මයේ පැහැදිලි කරගත්තේ නැත්නම් අපිත් තාම අසරණයි. අපි හිර වෙනවා කියලා මේ හිර වෙලා හොයනවා තාම ධර්මයේ. ඇත්තම වහන්සේ හැම ධර්මයේ මේ දේශනා නොකරන්න අපි කියන මගක් නැහැ. අපි වගේ කී දෙනෙක් මේ ධර්මයේ ඉතරලා ඉන්නවාද කියලා පැහැදිලි වෙනවා. මේ බණහන වලට ඇත්තටම මගේ ආලෙට කිව්වා මේ දැන් බණ අහන්නේ ඒ කියන මේ අපිට කවදාවත් මේ දේම කියන නැහැ කිසි කෙනෙක් අපිට මාන්නදනෝඩ කියලා නැහැ මේ ආරේ මහන්සේ කියපු දේවල් දැන් මේ දන්නේ කියලා කියනවා යා ඉතින් මේ අපි ඇත්තටම මේ සමාජය එළි වෙන්න ඕනේ හැමෝම කතිකා වෙන්න ඕනේ හැමෝටම ප්‍රසිද්ධ වෙන්න ඕනේ බහුලී කතා වෙන්න ඕනේ අසර අපිට තේරෙනවා මේ බෞද්ධ සමාජයේ මීට වැඩිය හොඳ අත්‍තරම අභ්‍යන්තරයෙන් සැනසීමක් ඇති වෙනවා බෞද්ධ සමාජයට අද පිරිහීමක් තියෙනවා ඉතින් බෞද්ධයාට ඒ පුදුම සැනසුම් සොයා දැනෙනවා මේ සත්‍ය දැනෙන ගන්නකොට අපි ඒක ගන්නවා අපිට ඒ අත්දැකීම තියෙනවා ඉතින් අම්මට අපිට තේ